විශ්වාසයෙන් ආදරයෙන් කැමැත්තෙන් කොල්ලට විතරක් බලන්න යවපු පින්තූරුයි වීඩියෝ ටිකට මොකද්ද වුනේ? ඒ ටියුෂන් පන්තියෙන් ඒ ලින්ක් එක පිරිමි පාසල් සහ කාන්තා පාසල් මිශ්‍ර පාසල් හැම ඉස්කෝලෙම ගියා. ක්‍රිකට් ගෲප් එකට ගියා, වොලිබෝල් ගෲප් එකට ගියා, රග්බි ගෲප් එකට ගියා, ටැබල් ක්ලබ් එකට ගියා, ෆයර් ගෲප් එකට ගියා. හැම WhatsApp ගෲප් එකටම ගියා. ඩෝම් 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 ගාලා හැම WhatsApp ගෲප් එකට ගියා. Why do children share news? ඇයි අපේ තරුණ තරුණියන් ඉරුවා ඡාය රූප නැත්නම් නියුඩ් කියන වචනේ හුවමාරු කරන්නේ? සර් මං එයාව විශ්වාස කරන්නේ. සර් මං ආදරය පදනම් කළානේ මේක වුණේ. සර් එයා මට කිව්වා මං ඒක පින්තූරේ යවුව නැත්නම් මං එයාට ආදරේ නැහැ කියලා, මං එයාව විශ්වාස කරන්නේ නැහැ කියලා. නැහැ කියන්න එපා කියන්න නෝ කියන්න. ඊට පස්සේ ප්‍රෙෂර් එකනේ එනම් වැඩක් නැහැ, මේ සම්බන්ධයෙන් වැඩක් නැහැ, වැඩක් නැහැ, වැඩක් නැහැ, මං යනවා. යන්න යන්න කමන්නේ යන්න. ඔයා මේක මේක නම් අවශ්‍යතාවය, මේක නම් බලාපොරොත්තු වෙන්නේ යන්න. මේ නියුඩ් එක මේ නිරුවත් ඡායාරූපය දැන් සලකුණක් වෙලා තියෙනවා ආදරයට, විශ්වාසයට. අපේ ළමයින්ට අපි කියලා දෙන්න ඕනේ විශ්වාසය කියන දේ මොකද්ද, ඒක රකගන්න එක නිකන් ලේසියෙන් දෙන්න යන්න එපා කාටවත්. විශ්වාසය තියාගන්න. මම මේක කරොත් මේක වෙයි. මම මේ ටෙක්ස්ට් එක යවුවොත් මේක වෙයි. මම මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් පින්තූර යවුවොත් මේක වෙන්න ඉඩ තියෙනවා. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මම මේම සැලකුවොත් මේක වෙන්න ඉඩ තියෙනවා. ප්‍රඥා ගෝචර වෙමු. අපි අපේ ළමයින්ට මේ ගැන කතා කරනවාද? CID එක අනුව 70%ක් කේස CID එකට එන 70%ක් කේසස් මේ ලව් එක ඉලව් වෙලා තියෙන කේසස්. ඒ කියන්නේ මේ සම්බන්ධතාවය කඩා කප්පල් වෙලා ඊට පස්සේ මේ බලපෑම්, බ්ලැක්මේල්. මේක තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි, මේක අපේ ආකල්පයේ ප්‍රශ්නයක්. behavior change, attitudinal change. අපේ ආකල්ප, අපේ හැසිරීම වෙනස් කරන්න නම් අධ්‍යාපනයේ මිසක් ඒක වෙන්නේ නැහැ. කවුරුනෝ ගංගම දුරකථනයකින් කතා කරලා අරකෙවන්න මේකෙවන්න අරක පෙන්වන්න මේක පෙන්වන්න කියලා කිව්වට කිසි ලෙසකින්වත් ඒ අවශ්‍යතාව ඉටු කරන්න යන්න එපා. ඒක ඔබටම ගැටලුවක් වෙනවා අනාගතයේදී. ජංගම දුරකථන ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ අපයෝජනයට ලක්වන පුවත් නිරන්තරයෙන් අපට අසන්නට ලැබුණා. ඔබටත් මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු වූ විට ඔබ කළ යුත්තේ කුමක්ද? දරුවා හෝ වෙන කෙනෙක් හෝ සම්බන්ධ කරලා අසභ්‍ය දර්ශන ඔවුන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා නම් එවැනි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. එවැනි පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයකට ගිහිල්ලා පැමිණි කිරීමේ හැකියාව තියෙනවා. සවදුරටත් පරිගණ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන්න පුළුවන්. ඒ පැමිණිලි කළා ඒවා මුලින්ම ඉවත් කරවා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. දැන් සංග්‍රහය 347 නවගන්තිය, 206 නවගන්තිය, 205 නවගන්තිය, ඒ මා ශබ්ද ප්‍රකාශන පනත නිකාකා සම්බන්ධයෙන් යොදා ගන්න පුළුවන්. එවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.